උඹත් ලඳසනින් ගෙනෙන අපගේ YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. කොරෝනා ආසාදිතව ආසාද තත්ත්වයේ පසුවන රෝගීන්ට ලබා දෙන ටොසලි සුමාබ් නැමැති එන්නත මෙරටට ලබා ගැනීමට නොහැකි වී තිබේ. ඒ එම එන්නත් ලබා දීම සිංගප්පූරුව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමගයි. තම රටටද හදිසි භාවිතය සඳහා එම එන්නත් අවශ්‍ය විය හැකි බැවින් කිසිදු එන්නතක් රටින් බැහැර කිරීම වැළැක්වීමටයි සිංගප්පූරු රජය තීරණය කර ඇත්තේ. අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ලබා දෙන ටොසලි සුමාබ් නැමැති එන්නත මෙරටට ලබා ගැනීමට නොහැකි වී යන්නේ එම එන්නත රට තුළ දැඩි ඉල්ලුමක් පවතින මොහොතකයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය බලධාරීන්ද තීරණය කළේ කඩිනමින් එම එන්නත් මෙරටට ගෙන්වීමටයි. ඒ අනුව ඊයේ දිනේදී එන්නත් 100ක් ලබන අඟහරුවාදා දිනේ තවත් එන්නත් 100ක් සහ සැප්තැම්බර් මුල් සතියේ තවත් එන්නත් 600ක් මෙරට රැගෙන ඒමටයි සැලසුම් කර තිබුණේ. අසත්‍ය කොරෝනා රෝගීන්ට ලබා දෙන ටොසලි සුමාබ් නැමැති එන්නත තුළ මෙරට දැඩි ඉල්ලුමක් ඇතිවීමත් සමග එම එන්නතට කළු කඩ වෙළඳපොළක් ද නිර්මාණය වී ඇති බව ඉකුත් බ්‍රහස්පතින්දා පළමු වරට හෙළි වුණා. රුපියල් 113,000ක් පමණ වන මෙම එක්කෙනතක් මෙරට කළු කඩ වෙළඳපොළේ රුපියල් 810,000 අතර මිලකට මේවන විට අලෙවි වෙන බලයි එහිදී අනාවරණය කෙරුණේ. සෞඛ්‍ය බලධාරීන්ට පවා සොයා ගැනීමට නොමැති මෙම එන්නත මෙරට කළු කඩ වෙළඳපොළේ ඇත්තේ කෙසේදයි අප සොයා බැලුවා. එහිදී හෙළි උනේ මෙරට ඇතැම් පාර්ශව ඉන්දියාවේ සිට හිතවතුන් හරහා ගුවන් යානා කපිතාන්වරුන් මාර්ගයෙන් එම එන්නත් මෙරටට හොර රහසේ ගෙන එන බවයි. එලෙස රැගෙන ආ එන්නතක් ඉකුත් දිනවල මෙරට ප්‍රකට වීව ව්‍යාපාරයක ඉහළ නිලධාරියෙකුටද ලබා දී ඇත. අපගල විමසීමකදී ඉහළ සෞඛ්‍ය බලධාරියෙකු පැවසුවේ මෙලෙසගෙන එන එන්නත් මෙරට තුලදී නිසි නියාමනයකට හෝ අධීක්ෂණයකට ලක් නොවන බවයි. මෙවැනි උණුසුම් පුවත් ලදසෙනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.